අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වා පවතින විවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම අද දිනේදී කතානායකතුමා අපවස අවසා සිටින ලැබුවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම අද දිනේදී සිදු වන බවට එතුමා විසින් අපට තහවුරු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ අස්වීමත් සමග ඉදිරියේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වන තුරු කාල සීමාව තුළ එම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා. අනුව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුනුත් පොලිස්පතිතුමත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. සියලුම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඇඳවා එහිදී දේශපාලනය වශයෙන් ඉදිරි ජනාධිපතිතුමා පත් කරගන්නා තුරු කාල සීමාවේ කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ අපවෙත දැනුම් දෙන ලෙස ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ තීරණ අද දිනේ සවස් භාගයේදී විශේෂයෙන්ම කතානායකවරයාත් පක්ෂ නායකවරුන් විසිනුත් රටේ මහජනතාව විසට ප්‍රකාශ කරනු ලබන බවට අපිට විශ්වාසයි. මේ අනුව මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තරුණ ජනතාවගෙමුත් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළා ඊළඟ ජනාධිපතිතුමා පත්වන තුරු ඉතාමත්ම සාමකාමීව රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය ලබා දෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම රටේ දේපළ පෞද්ගලික හෝ රජයේ දේපළ විනාශ නොකර මේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට රටේ සාමය පවත්වාගෙන යාමට ඔබගේ සියලුම ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපට සහයෝගය ලබා දෙන්නට කියලා.